ಹಾಯ್ ಹಾಯ್, ವೆಲ್ಕಮ್ ಬ್ಯಾಕ್ ಟು ಅವರ್ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್. ಅವ್ರದ್ದು ಕೊಹಮದ ಹೆಮಾಮ ಹೊದಿಂಗ್ ಇನ್ನವನೇ ಇದೆ ಅದ ತಮ್ಮ ಅಪೇ ಅವ್ರದ್ದು ಬ್ಲಾಗ್ ಕೇಕ ಎಡಿಟ್ ಕರಗಾಣ ವಿಲಾವಾಕ್ ಹಂಬೋಣಿ ಅಬಿಟ ಅವ್ರದ್ದು ಸತಿ ಪುರಾವಟಮ ಕರಪು ದೇವಾಲ್ ತಮಾಯ ಮೇ ಬ್ಲಾಗ್ ಕೇಕೆ ತಿಯನ್ನೇ ಒಕ್ಕೊಟಮ ಕಲಿಂಗ್ ವೇಡಿಕೆ ಕೀಯಲ ಇನ್ನೋಣೆ ಅಪೇ ಚಾನಲ್ ಲೆಕ್ಕ ವಾನ್ ಕೇ ಟಾರ್ಗೆಟ್ ಟಿಕೆಟ್ ಕಿಹಾ ಕೋಹಮ ಹರಿ ಇತಿಂಗ್ ಏಕಗೆನ ಹರಿಮ ಸತುಟುಯಿ ವಾಣಿಕೆಯ ಕಿಯನ್ನು ಅಪಿಟ ನಮ್ಮ ಪೊಡಿಗಾನಾಕ್ ನೆವೇಯಿ ಅತ್ತಟಮ ಅಪಿಟೇಕ ಲೊಕ್ಕು ಉದಯಾಕ್ ಚಾನಲ್ಕ ಪಟಂಗ್ ಅರಗಿನ ಮಾಸ ಅಟಕ್ ಏನವ ಇತಿಂಗ್ ಏವನಾಟ ವೀಡಿಯೋಸ್ ದಾಲತಿಯನ್ನೆ ಅಪ್ಪಿ ಹರಿಯಟಮ ವಿಸ್ಸಾಯಿ ಇತಿಂಗ್ ಏವಾಗೆ ವೀಡಿಯೋಸ್ ಪ್ರಮಾಣಿಯಕಿಂಗ್ ಕೊಹಮಾರಿ ಅಪಿ ವಾಣಿಕೆ ಟಾರ್ಗೆಟ್ಟಿಕೆಟ ಆವಾ ಕಿಯನ್ನೆ ಹರಿಮ ಸತುಟುಯಿ ಇತಿಂಗ್ ಅಪೇ ವೀಡಿಯೋಸ್ ಬಲಲ ಅಪಿಟ ಲೈಕ್ ಕಾ ಕಮೆಂಟ್ ಕಾಕ್ ದಾಲ ಅಪಿಯ ಶೇರ್ ಕರ್ಲ ಅಪಿಯ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕರ್ಲ ಉದವ್ ಕರಪು ಹೆಮ್ಮೋಂಟಮ ಥ್ಯಾಂಕ್ ಯು ಸೋ ಮಚ್ ಇಸ್ಸರ್ ಹಠಾತ್ ಅಪಿ ತೆಕ್ಕ ಮೇ ವಿದಿಯಟಮ ಇನ್ನ ತ್ಯಾಂಗ್ ಅಪಿಟ ತವಾತ್ ಲಸ್ಸಂಟ ವೀಡಿಯೋಸ್ ಕರನ್ನ ಆಸಾಯ್ ಲಜ್ಜಾವೇ ಅವಧಿ ಕಿಹಿಪ್ಯಾಕ್ ಬಹುಗಳ ತಮಾಯ್ ಮೇ ವಿದಿಯಟ ವೀಡಿಯೋಸ್ ಕರನ್ನ ಪಟಂಗರನ್ ತಿಯನ್ನೆ ಅಪಿ ಮುಳ್ ವೀಡಿಯೋಕ ಬೆಳವಣನ್ ತೇರೇ ಅಪಿ ಮುಳದಿ ವೀಡಿಯೋಸ್ ಉಳ ಮೂಣ ಪೆನ್ನಾನ ಪುದುಮ ಲಜ್ಜಾವಕಿಂಗ್ ಹಿಟಿಯ ದನ್ ತಮಾಯ್ ಟಿಕೆಟಿಕ ಏಕ ಹರಗಿಯನ್ ತಿಯನ್ನೆ ಇದಿ ಪಲವೆನಿ ವೀಡಿಯೋಕ ಅಪ್ಲೋಡ್ ಕರಪು ದವಸೇ ಇಂದಾಂಗ್ ರಸಕಥಾ ಗೊಡತ್ ತಿಯನ್ವ ಶೇರ್ ಕರಗನ್ನಂಗ್ ಅಪಿ ಇಸ್ಸರಹಟ ಅಪಿ ಅಳುತ್ತ ಅವರುದ್ರೆ ಕೇಳ ಲೊಕುವಟ ಮೊನಾವಾತ್ ಮಿನಸ್ಕರೇ ನ್ಯಾಗೆದ್ರ ತಿಯೇನ ಪೊಡಿ ಪೊಡಿ ದೇವಾಲ್ ಟಿಕಾಕ್ ತಮಾಯ್ ಕರೇ ಮಟ ಉವಮನಾವೆಲ ತಿಪ್ಪ ಪೊಟ್ಸೆಹೆಮ ತಿಬ್ಬೆ ನೆಹಮಿಹಿ ಗನ್ನ ಕುಹೇವಾತ್ ಮಾ ಮೇಕ ಅರಗೇನ ಆವ ತಿಪ್ಪ ತನಕಿಂಗ್ ಪೊಡಿ ಕಾಕ್ ಬಿತ್ತರೈ ತಿಪ್ಪೆ ಮಂಗ್ ಏನೋ ಪ್ಲಾಂಟ್ ಹಾಂಟ್ ಕರಂಡ ಮಂಗ್ ಆಸಮೋನು ಇಂಡೋ ಪ್ಲಾಂಟ್ ಕಾಕ್ ತಮಾಯ್ ಗೋಲ್ಡನ್ ಪೊತೋಸ್ ಕಿಯಾನ್ನೆ ಏ ತಿತಿಂಗ್ ಮೇಹಿ ಕಟ್ಟಿಟ ಮೇಕ ನಿಕಾಮ ನಿಕಾಂಗ್ ವಾಲ್ ಪ್ಯಾಲೆಯಾಕ್ ಬಿತ್ತರೈ මේ පේනවානේ මෙන්න මේ විදිහට ගොඩක් ගස්වල කැලෑවට වෙන්න වැවිලා තිනවා මේ විදිහට උඩට යනකම්ම ලොකු වෙලා වැවිලා තිනවා ගෝල්ඩන් පොතෝස් කියන වරයිටි එක පොතෝස් වර්ග කිහිපයක්ම මල් ළඟ තියෙනවා ඒත් මම හරිම ආසයි මේ වර්ගයටත් ඒ වුණාට මං ගාව තිබ්බ පැලෙත් මං අයින් කරා මේ කට්ටියට ඉතින් මේක වල් පැලයක් නිසා ඒත් මට ආයෙත් ආස හිතුණා මේ පැලේ ලස්සන නිසා මේ පැලෙන් ටිකක් අරගෙන ගිහිල්ලා මේ විදිහට අර පොට් එකට දාන්න මේ වර්ගෙනුත් තිබ්බ ලොකුවට ගස්වල පැලවෙලා මං ඒකෙනම් නම දන්නේ නැහැ මං ගෙනාපු ටික මේ විදිහට ලස්සනට පොට් එකට දැම්මා බිම පොලිෂ් කරලා ඒක වේලෙනකන් හිටියේ පුදුම අමාරුවකින් මොකද බඩු හැමතැනම දාලානේ තිබ්බේ ගෙදර අස් කරලා හැම ඉවර වෙලා අපි දැන් මේ යන්න හදන්නේ ගෙදරට ඕන බඩු කේන්නයි ඇඳුම් එහෙම අරගෙන එන්න තෙපනි පාරටත් දැන් මේක ඇවිත් තියෙන්නේ හතු මේක දැන් කඩන්න වෙලාව හතු මේක ඉතින් ඉක්මනට මේක පෙන්නුවේ මේක දැන් ඉක්මනට ෆ්‍රිජ් එකේ දාලා අපි යනවා ෂොපින් කරන්න මං යන්න කලින් මේ ටික හොදලා වේලෙන්න දාලා ගියේ මං හිතනවා මං දැන් මේ පෙන්වන්න යනදී දන්නේ නැති අයත් ගොඩක් ඇති කියලා අපේ පවුලෙත් සමහර දන්නේ නැති අය හිටියා මේක ගැන ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ප්ලාස්ටික් වර්ග යූස් කරද්දී ඔකුල්ලෝ දන්නවද මේ ඒවවල පිටිපස්සේ ගහලා තියෙන සිම්බල්ස් මොනවද කියලා මේ සිම්බල්ස් හැම එකකටම තේරුමක් තියෙනවා දන්නේ නැත්තම් Google කරලා බලන්න ගෙදර තියෙන හැම ප්ලාස්ටික් එකේම ෆ්‍රීසර්කට දේවල් දාන්න බෑ ෆ්‍රීසර් සේෆ් මාක් එක තියෙනවද බලලා ඒකේ විතරක් කෑම දාගත්තී ෆ්‍රීසර්කට දාගන්න මම නම් මේ එක එක විදිය ලන්ච් බොක්ස් වගේක් තමයි එහෙම ෆ්‍රීසර්කට දාන්න තියාගෙන ඉන්නේ ට්‍රාන්ස්පරන්ට් බොක්ස් ටිකක් ගන්න ඉන්නේ ඉස්සරහට මම ඒවත් ගේන්නම් වීඩියෝ එකකේ සුපුරුදු විදිහට මම මගේ වගෝ ගත්තා අතට මේකෙන් බලන්න දැන් ඉක්මනට අද කිලෝ දෙකක කේක් එකක් තමයි මම හදන්න හිතාගෙන ඉන්නේ මේගොල්ලන්ගේ ගෙදරටයි අපේ ගෙදරටයි දෙකට වෙන දට නම් මම සීනි කුඩු කරලා අරගෙන තමයි බටර් එක මික්ස් කරන්නේ අද නම් සීනි කැට පිටින්ම දැම්මා ඒත් බය වෙන්න දෙයක් නැහැ බිත්තර ටික බීට් කරලා ඉවර වෙද්දි ගානට කැට නැති වෙන්න බීට් වෙලා තියෙනවා සීනි ටිකත් තව මම කේක් හදද්දි කරන දෙයක් තමයි ගොඩක් අය පිරිටික මික්ස් කරන්න කියන්නේ බීට එකෙන් නෙවෙයි නිකම්ම දාලා මික්ස් කරන්න කියන්නේ ඒත් මම නම් පිරිටික දාලත් හොඳට බීට එකෙන් පොඩක් මික්ස් කරනවා එහෙම කරද්දි ලේසියි පිරිටික ගොඩක් වෙලා අතින් කලවම් කර කර ඉන්නවට වැඩිය මේ ඊළඟ දවසේ උදේ තත්වය ඒක පොඩක් උඩින් උමුරු පාට වුණා එමාට ඒක කර වෙලා නැහැ මම කිලෝ දෙකක් හැදුවේ හපීගේ අම්මලා ගෙදරටත් එක්කමනේ
මම මේ විදිහට එහෙට යවන කොටස පාර්සල් කර ගන්නවා. අම්මා එහේ කැවිලි හදලා මෙහෙට එවන්නම් කිව්වා. මං කේක් හදලා එහෙට යවනවා. මම මේ පාර ෆ්‍රෙෂ් මිල්ක් දාන්නෙත් නැතුව තමා හැදුවේ කල් තියා ගන්න ඕන නිසා කේක් එක. මේ අවුරුදු දවසේ උදේ එදා උදේ තමයි අපි කිරිබත් එහෙම හදලා කැවිලි ඔක්කොම මේසෙට තියලා ලෑස්ති කරේ. ලුණු මිරිසුත් එක්ක චිකන් කරි එකකුත් හදාගත්තා කිරිබත් කන්න. මං කැවිලි වර්ග කන්න කැමති කෙනෙක් නෙවෙයි, ඉතින් මං කිරිබත් විතරක් කෑවා. අන්න මේ තියෙන්නේ මං දවල් කෑමට හදාගත්තු ටික. අපේ තාත්තාත් අවුරුදුට ඇවිත් හිටපු නිසා ඉතින් එයා ආස මෙනු එක හැදුවා. මං හිතන්නේ ලංකාවේ ගොඩක් ගෙවල් වල ස්පෙෂල් දවසට හදන මෙනු එක තමයි මේක. ෂොපින් යනවා කියලා ගියාට මම ගත්තු දෙයක් නැහැ. ඇත්තටම මම ඔන්ලයින් තමයි ඕඩර් කරේ මගේ අවුරුදු ඇඳුම. එකක් කලින් ඕඩර් කරගන්න පුළුවන් වුණා, අනිත් එක මං ඇත්තටම අන්තිම මොහොතේ තමයි ඕඩර් කරේ. ඒ නිසා මේ වොයිස් කරන වෙලාව වෙද්දිත් ඒක ආවේ නැහැ තාම. ඒක පේජ් එකේ ප්‍රශ්නයක් නෙවෙයි, ඉතින් මම අන්තිම මොහොතේ ඕඩර් කරපු නිසා ඒක මට හම්බෙන්නේ අවුරුදු නිවාඩුවෙන් පස්සේ. මේ දවස්වල ගොඩක් අය අඳිනවනේ මේ විදිහට ඩෙනිම් ස්කර්ට්ස්. ඉතින් මටත් ආස හිතිලා මම ඒක ඕඩර් කරගත්තා. මේක මං ඕඩර් කරේ ඩොටි කියන පේජ් එකෙන්. මගේ ක්‍රොප් ටොප් එක තාම ආපු නැති නිසා මම නම් තිත් බැඳුමක්ම දාගත්තා. අපි දැන් මේ යන්න හදන්නේ හබීගේ අම්මලාගේ ගෙදරට. එහෙ හබීගේ අයියලා එහෙම හැමෝම ඇවිල්ලා ඉතින් අපිත් ඉක්මනටම ගියා අහෙට. අපි අම්මලාගේ ගෙදර යන්න යන්නේ. ඔහොම තමයි හෙගියාට පස්සේ පිස්සු නටනට හිටියා. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. අදට ගිහින් එන්නම්. බයි බයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.